අමාද පැමිණියා. කාරණා මොකද්ද? මම වරකම් කරා, වැරදි කරා, බොරු කිව්වා. මම දූෂිතයෙක් කියලා නිසා නෙවෙයි. අපේ හාන්දි කාලේ ඊට පෙර තිබු චාණ්ඩුවේ හිටපු මැතිවතිවරුන් පිළිබඳව ප්‍රධානී පිළිබඳව ඒගොල්ලන් කරා කියලා අපි හිතුවේ අර වැරදි ටික දූෂණ ටික ඔයලා බලන්න කටයුතු කරා කියලා තමයි මේකල හොයන්නේ. හරියට කියනවා නම් පැදල කියනවා නම් දූෂිතයෝ හොයනවා නෙවෙයි මේකල කරන්නේ. මෙලන් කරන්නේ දූෂිතයෝ හොයන්න ගියායගෙන හොයනවා. දූෂිතයෝ හොයන්න අපි අදාගත්ත කාර්යාලය ආයතනගෙන වෙන හොයනවා. දූෂණ විරෝධී කමිටුව සහ ඒ ලේකම් කාර්යාලය මගින් කරන ලද කාර්යයන් පිළිබඳව ඔයලා බලනවා. ලැජ්ජයි නේ මේක. හරි ෂේම් මේක. ලැජ්ජයි මේක. වර්තමාන ආණ්ඩුවේ රටේ ජජ්ජ කරන කාර්ය එකක් කාර්ය මේකයි. අනිත් එක මේකට පෙර තව කමිෂමක් තිබුණා. මොකද ඒක? දේශවල පරිගණීමේ කමිෂම කියලා තිබ්බා. දේශවල පරිගණීමේ කමිෂම කියලා කියාගෙන අපේ ආණ්ඩ කාලේ දැම්ම නේද? ඒක අපිට වෙයි නඩ දැම්මේ. නඩ දාන්න മന്ത്രി වණ්ඩයි තියෙන නැහැ. ඇමති වණ්ඩයි තියෙන නැහැ. නඩ දාන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය නීතිපති දෙපාර්තමේන්තුව. ඒ රාජ්‍ය නීතිපතිමේන්තුව. කොයි ආණ්ඩුව ආවත් ඒක පවතිනවා. දැන් දැනත් පවතිනවා. අර ඊස්ටර් සන්ඩේ බෝම්බ ප්‍රහාර පිළිබඳව තවත් අවසානක් නැහනේ. නඩ යනවනේ. ආන්න මොකද කියන්නේ කල් ඕන කියලා. ඒවද කල් ඕන එකට. ඉතින් ඒ නඩු කියලා විමර්ශන කරලා ඔයලා බලලා පසුව ඒගොල්ලන් ඒ සම්බන්ධව නිදොස් කියලා. තීන්දුව කවණම් කපන්නේ. නිදොස් කර නිදාස් උනේ මේ මොකක් නැහැ කියලා. ඉල්ලාස් කරගත්තා. ඉතින් ඉල්ලාස් කිරීම වැඩක් කරලා මේ මදිව දැන් ඒක ඔයන්න බලලා ගියේ ඔගලන් කරපු වැරද්ද කියලා කියලා අපිත් ඔයන්න හදනවා. මේක හරියන්නේ නැහැ. ආනුවට කියනවා මේ කරන්නේ වැඩි ඉක්මනින් කරගන්නකෝ. අපි ළඟ දෙනවනේ ආපෝ. අපි එන්නේ ඉසර අලුත් ආණ්ඩුවක් එන්නේ ඉසර අපි ආණ්ඩුව එන්නේ ඉසර මේක වැඩ කරගන්නටක් ගාලා. ඉතින් ආණ්ඩුවට කියන උපදේශ ඉච්චරයි. පොදු ආණ්ඩුවක් හදනවා කියන්නේ. අනිවාර්යෙන් හදනවා ආණ්ඩුව. අනිවාර්යෙන් ආණ්ඩුව වෙනවා. අපි ආණ්ඩුව එනවා ඔන්න මෙන්න කමින් සූන් එනවා. බලයින්ද? ඒ නිසාම කියන්නේ මේ කරන්න කියන්නේ කරුණා කරලා මේක ඉක්මන් කරගන්න. අපි එන්නේ ඉසර විවර කරගන්න. ගබන්නේ. ප්‍රශ්නයක් නැහැ. අපිත් කියන්න එපා. මට කවුරු චෝදනා ඉල්ල කරලා නැහැ. හොරෙක් කියලා. මම හොරෙක් නෙවෙයි. හොරා හොයන්න ගිය മന്ത്രിවරයෙක්. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.